සමන්තා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛධං ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස සත් තිමේ භික්ඛවේ සද්ධම්මා කතමේ සත්ත සද්දෝ හෝති හිරිමා හෝති ඔතප්පි හෝති බහුසුතෝ හෝති ආරද්ධ විරියෝ හෝති සතිමා හෝති පඤ්ඤවා හෝති ඉමේ කෝ භික්ඛවේ සත් සද්ධම්මා තීති ධර්මශ්‍රවණාභිලාෂී සදහැති වාසනාවන්ත පින්වත්නි උතුම් චීවර මාසය තවමත් භුක්ති විඳිමින් බොහෝ පින්දහම්වල නිරතවන සදැහැති පිනැති ඔබ අදත් ජාතියේ නාලිකාවේ ධර්ම දක්ෂිනාවට අවධානය යොමු කරමින් දහන් මග වඩන්නට දහම් උපදේශයන් විඳින්නට දහම් උපදේශය විඳින ගමන් ධර්මය තුලින් බුදුන් දකින්නට වෙහෙසෙන මහන්සි වන අදිටන් කරගත් උදාරතර පිවිතුරු ගමනක නිරත වන ශ්‍රද්ධාකාමී කාරුණික ශ්‍රාවක පින්වත්නි තවමත් ගතවන්නේ චීවර මාසය වග ලෝකවාසී සියලු බෞද්ධයන්ට බොහෝ පිං සිද්ධ කර ගැනීම පිණිස තථාගත මගේ බුදුරජාණන් වහන්සේ වෙන් කරලා දීපු කාලය මාසයයි. බොහෝ පිං කරගන්ට වෙන් කළ ඒ මාසය තමයි චීවර මාසය කියලා කියයි. පින්වන්ත ඔබට ලබන පුර පසොළොස්වක පොහොය වෙනකන්ම මේ උතුම් කාලය තුළ ධාන ධර්මාදී බොහෝ පිං සිද්ධ කරන්ට විවිධ පරිත්‍යාගයන් සිදු කරලා දානමය චේතනා උපදවාගෙන පුදන හැම දේටම සමාන වූ ආනිසංසයක් වන අතිරේක ආනිසංසය වන කටිනානිසංස ලබන්ට පුළුවන්කම තිබෙනවා.
එනිසා වහවහ ඉතා ඉක්මනින් තමන්ගේ පුණ්‍ය සම්භාරයත් මේ අතරතුරදීම රැස්කරගන්ට, දාන පාරමිතාව සම්පූර්ණ කරගන්ට, පාරමිතාවන් පුරමින් යන ගමනක්නේ ධර්මය තුළින් බුදුන් දකින්නට යන ගමන. ඒ නිසා පින්වන්ත ඔබට එහි දාන පාරමිතාව බොහෝ සම්පූර්ණ කර ගැනීම පිණිසම ශක්තිය ලැබේවා කියන ආශීර්වාද ප්‍රමුඛ ආශිංසනය සිද්ධ කරනවා පින්වතුනි. මේ මොහොතේදී අපේ අරමුණ දහම් දැක බුදුන් දැක නිවන් දකින්ට. දහම් දකින හැම කෙනෙකුටම බුදුන් දකින්ට පුළුවනි. ඊ මග විවර කරන්ට ජාතියේ නාලිකාව ලබා දෙන මේ අනුග්‍රහය නම් පින්වතුනි කිසිසේත්ම සුළු කොට තකන්ට පුළුවන් කමක් නැහැ. සැබෑම කල්යාණ මිත්‍රයෙක් නෙත් FM ජාතියේ නාලිකාව. ඒ මේ තරම් ධර්මය සමාජගත කරන්ට සන්නිවේදන ශේත්‍රය තුළ ධර්ම සන්නිවේදනය උදෙසා ප්‍රමුඛව කටයුතු කරන ජාතියේ නාලිකාවට අපි තව තවත් ආශිර්වාදයන් සිද්ධ කළ යුතු වෙනවා ශක්තිමත් වෙන්ට. ලෝකය පුරා දහම් පිපාසිත සියලුම වැසියන්ගේ ඒ දහම් පිපාසය සංසිඳුවන්ට දහම් පැන් ඔසුවක් බවට පත් කරලා බෙදා දෙන්ට නිරන්තරයෙන්ම උත්සුක වෙනවා. ඒ වෙනුවෙන් අපි සියලු දෙනාගේම හදපිරි සතුට, හදපිරි ආනිසංසය ආශිර්වාදය ගොනු කරන්ට ඕන පින්වතුනි. මෙයත් හිතේ තබාගෙනම ධර්මානුශාසනාව ශ්‍රවණය කරන්ට පින්වන්ත ඔබ සියලු දෙනාටම සිහිපත් කරනවා. සටහන් තබන පින්වතුන් ලැහැත්තිවෙන්ට මන්ද අද අනුශාසනා කාලය තුළ මා මහන්සි ගන්නවා විජ්ජාචරණ නම් උතුම් සම්බුද්ධ ගුණය විග්‍රහ කරලා නිමා කරන්ට බලාපොරොත්තු වේ. පසොළොස් චරණ ධර්මයන්ගෙන් හතරක් පමණයි අපි තවමත් කතා කරලා තිබෙන්නේ. ඉතිරි සියල්ලම අද දේශනා කරලා නිමා කරන්ට හැකිවේද කියන සැකයක් ඇතත් මහන්සි ගන්නවා පින්වතුනිය සඵල කර ගැනීම පිණිස. එනිසායි සටහන් තබන පින්වතුන්ට මතක් කළේ හිතේ සටහන් තබාගෙන අපි මුණ ගැහුණහම මුණ ගැහිච්ච තැන්වලදී ඒ ගැන සතුටෙන් කතා කරන පින්වතුන්ට ධර්ම දක්ෂිනාව මොන තරම්නම් ඵල දරලා තිබෙනවද කියලා පින්වතුනි අපිට ලොකු ප්‍රීතියක් තිබෙනවා, සතුටක් තිබෙනවා. ඔබේ ඒ ප්‍රශංසාත්මක වදන් මේ ධර්ම දක්ෂිනාව ශ්‍රවණය කරලා ලබාගෙන තිබෙන දැනුම අපිව තව තවත් ධර්මානුශාසනා පැවැත්වීම සඳහා දිරිමත් කරනවා පින්වතුනි. ඒක වටිනවා. ඔබ මතකයේ තබා ගන්නවා සේම මේ ධර්මයට අනුකූල ජීවිතය ගත කරන්න මහන්සි ගන්න ඕන. උදාහරණයක් කීවොත් අපි විග්‍රහ කරගෙන යන විජ්ජා චරණ නම් බුදු ගුණය අනුකරණය කරන්න මහන්සි ගන්න ඕන. බුද්ධං සරණං ගච්ඡාමි කිව්වට යනවා 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 කිය කිය නොයන නිසා ගච්ඡාමි යමිනි යන්නේ නැහෙනි ඉන්නවනි.
ඒ ඔබට ප්‍රායෝගික වැඩපිළිවෙලක් මේ වචනාර්ථය තුළ පැහැදිලි කරලා නැහැ පින්වතුනි. එනිසා බුදුහාමුදුරුවනේ මම ඔබ වහන්සේ අනුව එමි. ඔබ වහන්සේ පසුපස එමි. ඔබ වහන්සේ අනුකරණය කරමි කියන තැන ඉඳගෙන ක්‍රියාත්මක වෙන්ට කියලයි මා අනුශාසනා කළේ. දැන් කොහොමද අපි තථාගත මගේ බුදුරජාණන් වහන්සේ අනුකරණය කරන්න? පසොල්ලොස් චරණ ධර්මයන් අනුගමනය කරන්න. අපි විග්‍රහ කරලා තේරුම් කරලා දුන්න පින්වන්ත ඔබට, දැන් ආහාරයේ පමණ දැන ආහාර ගැනීම කොච්චර ලේසියෙන් අනුගමනය කරන්න පුළුවන් ඒවත්. තථාගත දිනචරියාව පිළිබඳවනේ අපි කතා කරගෙන ආවේ. බලන්න උන්වහන්සේගේ දිනචරියාව තුළ තිබිච්ච කාරණාවලින් කොපමණ ප්‍රමාණයක්නම් අපිට අනුකරණය කරන්න පුළුවන්ද? සිංහ සෙයියාවෙන් උන්වහන්සේ සැතපෙන ඒ ඉරියව්ව අපිට අනුකරණය කරන්න පුළුවන් දේවා. පාන්දරින් ඒ අවදි වුණහම ලෝකයාට මෙත් වඩන ක්‍රමය අපිට අනුකරණය කරන්න පුළුවන්. එනිසා ධර්මය තුළින් බුදුන් සොයන බදාදා අනුශාසනා ශ්‍රවණයේ නියුතු කාරුණික සැදැහැත්ති පින්වතුනි, මේ අරමුණ සඵල කරගන්න නම් ඒකාන්ත වශයෙන්ම මේ අනුගමනය කළ යුත්ත අනුගමනය කළ යුතුමයි. එනිසා තථාගත බුදුපියාණන් වහන්සේගේ දිනචරියාව තුළ උන්වහන්සේට තවත් කළ යුත්තක් නොමැති බව, ඒ කියන්නේ ජාගරියානුයෝගය විග්‍රහ කරන්නට ගියාමනේ අපිට තථාගත දිනචරියාව ඉස්මතු වුණේ. ජාගරියානුයෝගය සඳහා භාග්‍යවතුන් වහන්සේට තව කරන්න දෙයක් නැහැ. අපේ නින්දෙන් පින්වතුනේ භාග්‍යවතුන් වහන්සේ මං හිතන්නේ හයෙන් එකයි පාවිච්චි කරන්න. අපි පැය 12ක් විතර නිදා ගන්නවනේ. භාග්‍යතුන් වහන්සේ පැය 2යි සැතපීලා තිබේ. ශ්‍රාවකයෝ පැය 12ක් නිදනකොට ශාස්ත්‍රුන් වහන්සේ පැය 2යි සැතපීලා තියෙන නිදාගෙන තියේ. ශ්‍රාවකයෝ හොඳ හැටි නිදන මධ්‍යම යාමේ පවා අවදියෙන් තථාගත මගේ බුදු පියාණන් වහන්සේ පරාර්ථ චර්යාවේ යෙදුණු උත්තමයන් වහන්සේ කෙනෙක් පින්වතුනි. එනිසා රාත්‍රියේ බොහොම සුළු කාලයක් සැතපීච්ච උන්වහන්සේට මේ චරණය සඳහා අනිවාර්යෙන්ම කළ යුතු තවත් කිසිවක් නැහැ. ඒ වගේම ජාගරියානු යෝගයේ නැමැති චරණය ශ්‍රාවකයන්ට වඩා ඉහළම මට්ටමකින් අනුගමනය කළේ උන්වහන්සේ. ඒක මතක තියාගත යුතුයි. එතකොට පින්වතුනි, අපි ඊට අදාළ ජාගරියානු යෝගයට අදාළ කාරණාවන් ටික දැන් අවසන් කරමු. ඒ ප්‍රමාණවත්. ඊට පස්සේ අපිට තිබෙනවා දැන් නැවත සලකා බලන්න පසොලොස් චරණ ධර්මයි, ප්‍රාතිමෝක්ෂ සංවර සීලය විග්‍රහ කරලා ඉවරයි, ඉන්ද්‍රිය සංවර සීලය විග්‍රහ කරලා ඉවරයි, භෝජනේ මාත්‍රඥතාවය විග්‍රහ කරලා ඉවරයි, ඥාගරියානු යෝගය විග්‍රහ කරලා ඉවරයි. දැන් හතරයි ගන්න. පස්වෙනි එක ශ්‍රද්ධාව, හයවෙනි එක හිරිය, හත්වෙනි එක ඔතප්පය, අටවෙනි එක බහුශ්‍රුත භාවය, නවවෙනි එක වීරිය, 10 ඉස්මෘතිය, 11 ප්‍රඥාව. මේ ටික ඔක්කොම එකට විග්‍රහ කරනවා. දන්න කියන කාරණා ටිකක් තියෙන්නේ, අපිට පොඩ්ඩක් පැහැදිලි කර ගැනීම පමණයි ඉතුරුවට තියෙන්නේ. ශ්‍රද්ධාව, හිරිය, ඔතප්පේ, බෞසුත භාවේ, වීරිය, ඉස්මෘතිය, ප්‍රඥාව කියන මේ ධර්ම හත පින්වතුනි, භාග්‍යවතුන් වහන්සේ විසින් මොන විදිහකටද වැඩුවේ කියන වග අන අංගුත්තර නිකායේ සත්තක නිපාතේ තියෙන විග්‍රහ කරලා. සත්ති මේ භික්කවේ සද්ධම්මා
කතමේ සත්ත මහණෙනි හතක් තියෙනවා සත් ධර්ම. මොනවද ඒ හත? සද්දෝ හෝති, හිරිමා හෝති, ඔතප්පි හෝති, බෞසුතෝ හෝති, ආරද්ධ විරියෝ හෝති, සතිමා හෝති, පඤ්ඤවා හෝති. ඉමේ කෝ භික්ඛවේ සත්ත සද්ධම්මා. මෙන්න මහණෙනි මේවා තමයි සත්ත සද්ධර්ම කියලා කියන්නේ. එතකොට පින්වතුනි මේ සූත්‍රයෙහි සද්ධම්ම කියන නාමයෙන් පැහැදිලි කරලා තියෙන්නේ මොකක්ද? ඒ තියෙන්නේ සද්ධර්ම, යහපත් ධර්ම කියන එකනේ. සත්පුරුෂයන්ගේ ධර්ම කියන එකනේ. මොනවද එතකොට සද්ධම්ම? මේ සද්ධා, හිරි, ඔතප්ප, බෞසුත ආදී කොටගත් උගන්නන මේවා. ඒව සත්පුරුෂයන්ගේ ධර්මනේ. මේවා තියෙන්නේ සත්පුරුෂයන්ට විතරයි. මේ සියල්ල යහපත් ධර්ම. ඒ නිසා ඒවට කියනෝ සද්ධර්ම කියලා. පින්වතුන්ට මතකයි මං පැහැදිලි කරපු කාරණා ඇතුලේ ඇති නිවන් මගට ඒකායන ධර්මය නම් තථාගත ශ්‍රී සද්ධර්මයම පමණයි කියලා. ඔබ ඇසිය යුත්තේ, දැරිය යුත්තේ, අනුගමනය කළ යුත්තේ එක එක්කෙනාගේ ධර්ම නොව තථාගත ශ්‍රී සද්ධර්මයයි කියන වග මං වරින් වර පැහැදිලි කරලා ඇති. දැන් බලන්න මොකද්ද ඒ සද්ධර්ම කියලා කිව්වේ? ඒ සත්පුරුෂයන්ගේ ධර්මය, ඒ යහපත් ධර්මය. දැන් මෙතන නම් හතක් පැහැදිලි. ඒ ශ්‍රද්ධාදී ධර්ම හතට සප්ත සද්ධර්මය කියලා පැහැදිලි කරලා තියෙනවා. පින්වතුනි සත්ත සද්ධර්මය චරණ ධර්ම හතක්. චරණ ධර්ම හතක්, අපි චරණ ධර්ම 15ක් තියෙනවනේ. ඉන් හතක්ම තියෙනවා මෙතන සත්ත සද්ධර්මයේ විදියට. පළවෙනි එක ගන්න ශ්‍රද්ධා. අහලා තියෙනව, දන්නව, ළඟත් තියෙනව. තියෙන ශ්‍රද්ධාව කොයි වගේද කියලා තම තමන් දන්නවා. ඒ ශ්‍රද්ධාව ගත්තාම අමූලිකා, ආකාරවතී ආදී විදියට විග්‍රහයන් දැනගෙන තියෙනවා. මං ඒ ටික විග්‍රහ කරන්නට යන්නේ නැහැ, ඇත්ති තරම් අහලා දන්න නිසා. තමන්ට තියෙන අමූලික ශ්‍රද්ධාවද, ආකාරවතී ශ්‍රද්ධාවද කියලා හොයලා තමන්ම දැන කියාගන්න. මීට අතිරේකව අපි කතා කරන්නේ තථාගත මගේ බුදුරජාණන් වහන්සේ තුල තිබිච්ච විඥා චරණ ගුණයනේ. එතකොට එහි චරණ ගුණයට අදාළ ශ්‍රද්ධාව නම් ඔය දැන කියාගෙන තියෙන ශ්‍රද්ධාවටත් වඩා එහා ගිය එකක් වෙන්න ඕන. ඒකයි මෙතන අපි එහෙනම් ශ්‍රාවකයන්ගේ පැත්තෙන් නෙවෙයි මේ ශ්‍රද්ධාව විග්‍රහ කරගන්න ඕන. අපි කතා කරන්නේ භාග්‍යවතුන් වහන්සේ. විඥා චරණ ගුණය ශ්‍රාවක සාධාරණ බව ඇත්ත. ශ්‍රාවකයන්ට යම්තරම්ද ශ්‍රද්ධාව තිබෙන්නේ ඒ තත්ත්වයට වඩා ගොඩාක් එහා ගිය, දුරගිය, පරතරට ගිය ශ්‍රද්ධාවක් ගැන තමයි අපි අද විග්‍රහ කරගන්නේ. පින්වතුනේ එහෙනම් තථාගත බුදුපියාණන් වහන්සේගේ ඒ සුබුද්ධත්වය, ධර්මයේ සුධර්ම තත්ත්වය, සංඝයාගේ සුසංඝත්වය, කර්ම, කර්ම පලාදිය පිළිගැනීම තමයි මෙතන ශ්‍රද්ධාව කියලා කියන්නේ. ශ්‍රාවකයටත් තියෙනවා. භාග්‍යවතුන් වහන්සේ තුල ඉහළින්ම තියෙන. දැන් අපි සාමාන්‍ය විදියට සැලකුවාම දාන ආදී පින්කම් වල ඵලය විශ්වාස කරන, එහෙම විශ්වාසයෙන් පින්කම් කරන පෘථග්ජන පුජ්‍යලයාගේ ශ්‍රද්ධාවට කියනවා පින්වතුනි ඕකම්පන ශ්‍රද්ධාව කියලා. ඕන මතක තියාගන්න, සමහර විට ඔබට අලුත් වචනයක් වෙන්න පුළුවන් කලින් නාහපු අයට. ඕකම්පන ශ්‍රද්ධාව කියන්නේ මොකද්ද කියලා ඇහුවොත් දැන කියාගෙන ඉන්න ඕන, ඒ ගැන විග්‍රහ කරන්න. ඒ තමයි දානාදී පින්කම් වල ඵලය විශ්වාස කරගෙන පින් කරන පෘථග්ජන
ජන පුද්ගලයාගේ සද්ධාව. මේ ඔබ අප ගැන කියන්. ඔබ අප ළඟ තියෙන සද්ධාව ගැන මේ කියන්. අපි දානාදී පින්කම් කරන්නේ ලැබෙන ඵලය සලකාගෙන. ඒ ලැබෙන ඵලය සලකාගෙන පින්කම් කරන කෙනා තමයි පෘථග්ජන. පෘථග්ජනයාගේ මේ කියන සද්ධාව ඕකප්පන සද්ධාව කියලා කියන. පින්වතුනි, ලෝකෝත්තර මාර්ග ඥානයෙන් චතුරාර්ය සත්‍ය ප්‍රත්‍යක්ෂ කිරීමෙන් ඇතිවන ආර්යයන් වහන්සේලාගේ ආර්යයන්ගේ සද්ධාවට නමක් තියෙනවා. ඒකට කියන්නේ ප්‍රත්‍යක්ෂ සද්ධා කියලා කියන්නේ. අපි හිතමු සෝවාන් ඵලයට පත්වෙච්ච කවුරු හරි. එතකොට පෘථග්ජන භාවයෙන් මිදිලා ආර්ය භාවයට ඇවිල්ලා පළවෙනි පියවරට ඇවිල්ලා අෂ්ටාර්ය පුද්ගලව පළවෙනි පියවරට ඇවිල්ලා. එතකොට පෘථග්ජන පුද්ගලයා ළඟ තියෙන ඕකම්පන සද්ධාවට වඩා වෙනස් එකක් දැන් ආර්ය තත්වයට පත්වෙච්ච පුද්ගලයා ළඟ තියෙන උත්තමයා ළඟ තියෙන සද්ධාව. මොකද දැන් ලෝකෝත්තර මාර්ග ඥාණයට ප්‍රවිෂ්ඨ වෙලා චතුරාර්ය සත්‍ය ධර්මයන් ප්‍රත්‍යක්ෂ කරන තැන ඇවිල්ලා ආර්ය භාවයට පත් වෙලා අන්න උන්වහන්සේලා නැත්තං ඒ උත්තමයන් තුල ගොඩ නැගිච්ච ගොඩ නැගෙන සද්ධාව තමයි ප්‍රත්‍යක්ෂ සද්ධා කියලා කියන්නේ. මේ කියන සද්ධා දෙකෙන් ඕකම්පන සද්ධාව සහ ප්‍රත්‍යක්ෂ සද්ධා කියන මේ දෙකෙන් ප්‍රත්‍යක්ෂ සද්ධාව මොනම හේතුවකින්වත් වෙනස් කරන්න බැරි එකක්. ඔන්න බලන්න වැඩි. ඕකම්පන සද්ධාව එනං වෙනස් කරන්න පුළුවන්. ඒ කියන්නේ ඔබ ළඟ තියෙන සද්ධාව. ඕක වෙනස් වෙන්න පුළුවන්. ඕක සැක සහිත මට්ටමක ඉන්න පුළුවන්. බුදුපියාණන් වහන්සේ සැකයි. බුදුපියාණන් වහන්සේගේ ධර්මය ගැන සැකයි. උන්වහන්සේගේ මහා සංඝරත්නය පිළිබඳ සැකයි. බලන්න කල්පනා කරලා. සැක නිසා තමයි හිටිය ගමන් කොහේ හරි ගහක කඳක බෝධියක බෝ ගහක බුදු පිළිමයක් පහළ වෙලා මතු වෙලා කිව්ව ගමන් දුවන්නේ එක. අහසේ වලාකුළු අතරින් බුදු පිළිමයක් මතු වෙලා කිව්වහම බලන්නේ ඇස් කඩා ගන්න හවදන්නේ. තාම පොඩි පොඩි අවුල් සහගත තත්ත්වයන් තියෙන නිසා. ඒකයි ගැටලුව. හැබැයි සෝවාන් කියන ඵලයට පත් වෙලා තියෙන ආර්ය භාවයට පත් වෙච්ච උත්තමයෙක් තුල ගොඩ නැගෙන ශ්‍රද්ධාව මොනම හේතුවක් නිසාවත් කඩන්න බෑ, බිඳින්න බෑ, වෙනස් කරන්න බෑ. ඔබ තුල ගොඩ නැගෙන්න ඕන ශ්‍රද්ධාවේ. එහෙනම් ඔබ ඒකාන්ත වශයෙන් ආර්ය භාවයට පත් වෙන්නම ඕන. එතනට පත් නොවන තුරාවටම ගැටලු සාගතයි. ගැටලු සාගත. ඉතින් ඒ ගැටලු කොයි තරම් දුර එහා මෙහා යනවාද කියලා බැලුවා ඇතිපදං පටන් ගන්නේම බුදු පියාණන් වහන්සේ සම්බන්ධයෙන්ම. කොහෙද බුදුහාමුදුරු ඉපදිලා තියෙන්නේ? මේ ආවල් පලාතේ. එහෙ නෙවෙයි මේ ආවල් පලාත. නෑ, එහෙ නෙවෙයි ආවල් රටේ. මේ විදියට ගැටලු මේ තියෙන්නේ ඕකම්පන ශ්‍රද්ධාව පදනම් කරගෙන. ප්‍රත්‍යක්ෂ ශ්‍රද්ධාව උපදවා ගත්ත කිසිවෙකුටත් ඒවා ගැටලු වෙන්නේ නෑ. ගැටලු බවට පත් වෙන්නේ නෑ. ඒ තුල වෙනස් වෙන්නේ නෑ කිසිම හේතුවක් පදනම් කරගෙනවා. පින්වතුනේ, දැන් මේ කියන ප්‍රත්‍යක්ෂ ශ්‍රද්ධාව භවාන්තරයට ආවත් පින්වතුනේ වෙනස් වෙන්නේ නෑ. ඒ භවයේ කෙලවරට ගියත් ඔය ශ්‍රද්ධා වෙනස් වෙන්නේ නෑ. ප්‍රත්‍යක්ෂ ශ්‍රද්ධා ආර්ය භාවයට පත් වෙච්ච උත්තමයෙකුගේ ශ්‍රද්ධාව මේ කියන්නේ. ශ්‍රද්ධාව නිවන් දකින්න අත්‍යවශ්‍යම අංගයක්. ශ්‍රද්ධාව නැති කිසිවෙකුට නිවන් දකින්න බෑ. ශ්‍රද්ධාව නැති කිසි කෙනෙක් දහම් අහන්නේ නෑ. දහම් ශ්‍රවණය කරන්නේ නෑ. දහම් ශ්‍රවණය කරන් නැති කාටවත් නිවන් ලබන්න බෑ පින්නතුනි. ඒ නිසා නිවන සඳහා අත්‍යවශ්‍යම කරන අංගයක් තමයි ශ්‍රද්ධාව කියලා කියන්නේ. එතකොට වෙනස් නොවන ප්‍රත්‍යක්ෂ ශ්‍රද්ධා තියෙන ආර්යයන් ශ්‍රද්ධාව කිසිම හේතුවක් නිසාවත් පහත එලා ගන්නෙ නෑ. පහතට දාගන්නෙ නෑ. පහතට නොවැටි පිළිවෙලින් තව තව මතු මග ඵල වලට පැමිණිලා අරිහත් මාර්ගයෙන් සියලු ක්ලේශයන් නසලා නිවනට ප්‍රවිෂ්ඨ වෙනවා. ද
දැන් සෝවාන් උත්තමයාගේ ශ්‍රද්ධාවේ ස්වභාවය තමයි පල්ලෙහාට වැටෙන්නේ. ඉස්සරහාට යනෝ සෝවාන් මාර්ගයේ සෝවාන් ඵලයේ සකදාගාමි මාර්ගයේ සකදාගාමි ඵලය අනාගාමි මාර්ගයේ අනාගාමි ඵලය අරිහත් මාර්ගයේ අරිහත් ඵලය ඉදිරියටමයි ගියේ ඉහළටමයි ගියේ. අරමුණ සඵල වන තාකල් පුදුම ශක්තියක් දෙන තල්ලුවක් දෙන ශ්‍රද්ධාවක් පින්වතුනි ප්‍රත්‍යක්ෂ ශ්‍රද්ධාව කියලා කියන්නේ. එය ගොඩනගා ගැනීමේ වටිනකම තමයි පල්ලෙහාට නොවැටෙන එක. ඒ නිසා මහන්සිගන්ට පළමු පියවරට කෙසේ හෝ ප්‍රවිෂ්ට වෙන්න සෝවහන් ඵලයට ඉන් එහා කටයුතු ටික ගොඩනගා ගන්න හරි පහසුයි පින්වතුනි. අචල ශ්‍රද්ධාව නැති පෘථග්ජනයන්ගේ ස්වභාවය තමයි නිතරම වැටි වැටි තමයි ගමන් කරන්නේ. වැටෙනවා නැගිටිනවා වැටෙනවා. මොකද මේ ශ්‍රද්ධාවෙන් මේ කියන්නේ. ශ්‍රද්ධාවෙන් වැටෙනවා. හිටිය ගමන් සැක පහළ වෙනවා. විශ්වාස කළ යුත්ත පිළිබඳව අප්‍රමාණ සැක උපදවා ගන්නවා. ඒ උපදවා ගැනීම තුළ වරකට ඉහළට එනවා වරකට ආයි වැටෙනවා. පෘථග්ජනයාගේ ශ්‍රද්ධාවේ ස්වභාවය ඔන්නෝම එකක්. අචල ශ්‍රද්ධාව නැහැ. චලනය වන ශ්‍රද්ධාවක් තියෙන. වැටි වැටි තමයි ගමන් කරන්නේ. ශ්‍රද්ධාව තථාගතයන් වහන්සේ විසින් පින්නොතුනේ එක එක තැන්වල එක එක ආකාරයෙන් වර්ණනා කරලා තියෙනවා. ඉතින් ඒවා ගැන ඔබ මුලදී මම මතක් කළා දන්නවා කියලා. ඒ නිසා ඉන් එහාට ඒ පිළිබඳව විග්‍රහ කරන්න අවශ්‍ය කරන්නේ නැහැ. අපිට ඊළඟට කතා කරන්න තියෙන්නේ ඊළඟ චරණ ධර්මය පින්වතුනේ හිරිය. එතකොට සංඛ්‍යාත්මකව ගණන් තියාගන්න අයට මතක් කරන්නේ දැන් කීයක් විග්‍රහ කරගත්තද කියලා. අපි පහක් විග්‍රහ කරලා අවසන්. හයවෙනි එක හිරිය. හිරි කියන්නේ මොකක්ද? නිතරම කියවෙන වචන දෙකක් හිරියත් එක්ක. හිරි ඔතප්ප කියලා දෙකක් කියවෙනවනි. ඉතින් ඒ දෙකම එක ළඟ තියෙනවා. පින්වතුනි ඔබෙන් ඇහුවොත් ඔබ ප්‍රකාශ කරනවා හිරි ඔතප්ප කියන්නේ කුමක්ද කියලා ඇහුව ගමන් පවට ඇති ලැජ්ජාව සහ පව් කරන්න තියෙන බය කියලා. බලන්ට හිරි කියලා කියන්නේ පව් කිරීමට තියෙන පිළිකුල් බව. එතකොට අපි ටිකක් අරිට වඩා එහාට ගියා. පව් කරන්න තියෙන පිළිකුල් ස්වභාවයට තමයි හිරි කියලා කියන්නේ. දැන් බලන්න හිරි කිත කියලා අපි කියන්නේ. හිරි කිත. හිරි කිත වෙන්න ඕන පව් කරන්න. පව් කරන්න උපදවා ගන්න හිරි කිත තමයි හිරි කියලා කියන්නේ. එතකොට ඔබට යම්කිසි විදියකින් පවක් කරන්න වුණාම හිරි කිත ස්වභාවයක් දැනෙනවනම් ඔබ කරන්නේ නැහැ ඒ පව්. ඒක විග්‍රහ කරගන්න. භය කියලත් යම් තැනකට ගත්තට ලැජ්ජාව කියලා යම් තැනකට ගත්තට ඊට වඩා ගොඩක් වටිනවා පිළිකුල් ස්වභාවය කියලා ගත්තහම. පව් කරන්න තියෙන බියවන ස්වභාවය තමයි ඔතප්ප කියලා කියන්නේ. ඒක වෙනසක් නෑ. ඒතර කාරණා දෙකක් එතන විග්‍රහ වෙනවා. හයවෙනි එක සහ හත්වෙනි එක. ඔතප්ප කියලා කිව්වේ එහෙනම් පව් කරන්න තියෙන බය. හිරි කියලා කිව්වේ එහෙනම් පව් කරන්න තියෙන පිළිකුල් ස්වභාවය. පව් පිළිකුල් කරනවා කියලා කියන්නේ එක. පව් නොකර ඉන්න හොඳ මගක් ඒ. පිළිකුල් නම් අප්‍රිය නම් අමනාප නම් ලං කරන්නේ නැණි පින්නතුනි. ගන්නේ නැණි. මෙනෙහි කරන්නේත් නැණි. අන්න. එහෙනම් පවටත් ඔය විදිහේම පිළිකුල් ස්වභාවයක් ඇති වෙන්න ඕන. එතකොට පව් සිද්ධ වෙන්නේ නැහැ අපි. පව් සිද්ධ වෙන එක වළක්වා ගැනීම තමයි අපේ මේ උත්සාහය. එහෙනම් චරණ ධර්මයක් ඒකනේ. අනුගමනය කළ යුත්තක්නේ චරණ කියලා කිව්වේ. ඒ අනුගමනය කළ යුත්ත මේ කරන්න බැරි ඒවා නෙවෙයි. අන්න ඒකයි කිව්වේ භාග්‍යතුන් වහන්සේව අනුකරණය කරන්න. එහෙනම් ඔන්න තව එකක් ඉගෙන ගත්තා පව පිළිකුල් කිරීම. භාග්‍යතුන් වහන්සේ ඉහළින්ම අනුගමනය කරලා මෙතනටපත් වුණා. ඒසා ශ්‍රාවකයන්ගේ පව පිළිකුල් කිරීමට වඩා ඉතා උසස් මට්ටමකින් භාග්‍යතුන් වහන්සේ තුල ඒ තත්වය ගොඩ නැගුණා. ඒ වගේමයි පව් කරන්න තියෙන බය. සසර බය ඇතිවෙන්න ඕන. අපාභිය ඇතිවෙන්න ඕන. මේ පාප කර්මය සිද්ධ කරලා මට කොයි වගේ තැනකට වැටෙන්න වෙයිද කියලා මෙනෙහි වෙන්න ඕන. එතකොට පුළුවනි ඒ පව සිද්ධ නොකරින්ට කල්පනා කර.
එසේ නොකිරීම නිසා තමයි එක පාරටම යම් යම් පව් සිද්ධ කරන්න. ප්‍රාණඝාත ආදී අකුසල කර්ම පාපකර්ම, හොරකම් කිරීම ආදී පාපකර්ම අකුසල ධර්ම බලන්න කල්පනා කළා ඇයි කරන්නේ කියලා. මේවාට බයක් නැති වෙලා තියෙනවා. බය නැතිව හොරකම් කරාම කිසි සැකයක් නැහැ පින්නතුනි. නරකාදී උපදින්ට, නරකාදී උපදින්න කිසිම සැකයක් නැහැ. මොකද බය නැති වුණාම පව් කරන්න ඕනෑම පවක් කරන්න පුළුවන්. පවට බය නැති වුණා. දන්නේ නැහැ ලැබෙන විපාකය කොයිතරම් බරපතලද කියලා. කරන කලට පව්, මීරිය මීසේ, විඳින කලට දුක්, දැඩි වෙයි ගිනිසේ කියලා විග්‍රහ කරන්නේ. එතකොට පව භුක්ති විඳිනකොට තමයි බාලයා, අනුවණයා, මෝඩයා පසුතැවෙන්නේ. අනේ මම කරපු පව්, දුරදිග බලන් නැතුව මම කරපු පව්, මට ඒ කාලේ මේවා නොකර ඉන්න තිබුණා. මං නමුත් ඒවා ගැන සැලකිල්ලක් දැක්ුවේ නෑ. මං කරපු පව් දැන් මමම විඳිනවා කියලා හිතාගෙන ඒව භුක්ති විඳින දුකටපත් වෙන. ඒ නිසා ධර්මය තුළ විග්‍රහ කරලා දෙන්නේ ඒවා කරන්ට එපා. ඒවා කිරීමට බයක් හදාගත්. ඒ බය හදාගත්තාම සිත විසින් පොළඹවනව. ඒ අදාළ පුජ්‍යලයා එහි සමාදන් නොකරන. ඔබ ප්‍රගුණ කළොත්, පවට බය ඇති කළොත්, ඔබ තුල යටිහිතේ ගොඩනැගෙනවා පින්වතුනි කිසිදු පවක් නොකරන ධනාත්මක චේතන. පහළ වුණත් යන් සිතුවිල්ලක්, හොරකමක්, ප්‍රාණඝාතයක්, කාමේ වරදව ඇසිරීමක් කරන්න ඕනය කියන සිතුවිල්ලක් ඇති වුණත් යටිහිතෙන් ඔබ පොළඹනවා එපා එක කරන්න, ඒක මේ තරම් භයානක එකක් කියලා. ඒ නිසා මෙනෙහි කරලා තබන්න ඉස්සෙල්ල මේ ධර්මකාරණ. හිතට හොඳට කාවද්දලා තියන්න මේ ධර්මකාරණ. අන්න එතකොට ඔබව පවින් වළක්වන ඔබේ සිත විසින්ම. මේ කාර්ය කාටවත් කරන්න බෑ, තමන් විසින්ම කළ යුත්තක් වග මතක තියාගන්න. එතකොට තථාගත මගේ බුදුරජාණන් වහන්සේ විසින් දේශිත මුල හොඳ, මැද හොඳ, අග හොඳ ආදි මධ්‍ය පරියවසාන කියන මේ තුන් තැනම හොඳ වෙච්ච, යහපත් වෙච්ච ධර්මයන් නැවත නැවත කියමින් ප්‍රගුණ කරමින් සිත්හි දරාගෙන ඒවායේ අර්ථයන් තේරුම්ගෙන ඇති බව තමයි ඊළඟ චරණ ධර්මය. ඒ කියන්නේ බහුශ්‍රුත භාවය. වචනාර්ථ ගත්තාම කියන්නේ බොහෝ ඇසූ පිරූ තැන් ඇති බව කියලා එහෙම කියනවා. බොහෝ ඇසූ පිරූ තැන් ඇති බව බහුශ්‍රුත භාවය නම් ඇත්ත. එනමුත් පින්වතුනි, ධර්මකාරණාවන් විග්‍රහ කර ගැනීමේදී මේ කාරණාව අර ලෞකිකත්වය තුළ සියල්ල දැනගන්න එකට වඩා එහා ගිය එක. ලෞකිකත්වය තුළ තමයි සියල්ල දැනගත්තාම බහුශ්‍රුත කියලා කියන. නැත්නම් බොහෝ ඇසූ පිරූ තැන් ඇතිබ. අප මහා බෝසතාණන් වහන්සේ පාරමිතා පුරද්දි ඕක තමයි කළේ. පාරමිතා පිරුවා යනුන් වහන්සේ ඒ තැන්වල ගිහිල්ලා හොයලා බලලා ඒවා දැනගත්තා. බුදු වුණාට පස්සේ ඒවා මෙනෙහි කරමින් ඔන්න අපිට පාඩම් කියලා දුන්නා. ගොවිකම් කරලා පළපුරුද්ද තිබුණා, එහි ගිහිල්ලා ඒවා කළා ඒ භවයන්වල. බුදු වුණාට පස්සේ ඔන්න කසී භාරද්වාජට උගන්වනවා. ගොවිකම් කිරීමේදී පාවිච්චි කරන ගොවි උපකරණ, ආරි මාර්ගයේ තිබෙන ශ්‍රද්ධාදී ගුණවලට සසඳ සසඳාම පැහැදිලි කළා. පැහැදිලි කිරීම කොයිතරම් දුරට සාර්ථක වුණාද කියනවන්නම්, ඒ ශ්‍රාවකේ අවසානයේ මවිතයට පත් වෙලා කිව්වේ මොකක්ද? අභික්කන්තම් බෝ ගෝතම, අභික්කන්තම් බෝ ගෝතම. කියලා වැඩක් නෑ බවත් ගෞතමයන් වහන්සේ කියලා වැඩක් නෑ. අනේක පරයායේන ධම්මෝපකාශිතෝ, ඔබ වහන්සේ එක එක ක්‍රමයෙන් ධර්මයේ දේශනා කළා. අනේක ප්‍රකාර ක්‍රමයෙන්, අනේක පරයාය, එක එක නයින් උදාහරණ දෙමින්, උපහරණ කියමින්, මේක තේරුම් ගන්න පුළුවන් විදිහට සසඳමින් කියන එක තමයි මේ අනේක පරයායන කිව්වේ. විවිධ පරයායි ධම්මෝපකාශිතෝ,
ධර්මය ප්‍රකාශ කළයි. අර බලන්ඩ සසර එකතු කරගත් අත්දැකීම. ඒ බහුශෘත භාවය තමයි දම් දේශනාවේදී අදාළ පුජ්ජලයාගේ ස්වරූපයට අනුකූල කරලා දේශනා කළි. කරි පොදුමයි පින්නතුනි. එනිසා ලෞකිකත්වය තුළ ඒ භෞතික ලෝකමය තත්ත්වය ගොඩනගන්ට මම අපි සංකල්ප තුළ ඉඳගෙන අවශ්‍ය කරන දේ ගොඩනගන්ට බහුශෘත භාවී පොහෝ ඇසූ පිරූ තැන් ඇති බව කියන එක ඒ කාරණ ගලපගන්ට පුළුව. එනමුත් ධර්මකාරණාවක් විග්‍රහ කරන මෙතැන බෞෂෘත භාවය කියලා කියන්නේ මොකක්ද කියලා ඔබට මේ පැහැදිලි කරන්නට යුතුයි. ඒ ලෞතරමගේ බුදුරජාණන් වහන්සේගේ මුලත් හොඳ මැදත් හොඳ අගත් හොඳ මේ තුන් තැනම යහපත් වෙච්ච ධර්මය නැවත නැවත කියන්න. අර මං කිව්වේ මේ ධර්මයේ සජ්ජායනා කරන්න කියන්න සාකච්ඡා කරන්න සංවාද ගොඩනගන්න කියලා කලින් මතක් කළේ. අන්න ඒ විදියට මේ ධර්මය ප්‍රගුණ කරගෙන සිතේ දරාගෙන ඒවැයි තියෙන අර්ථ හොඳට තේරුම් ගත්තහම කියනවා බහුශෘතතාවයට පත් වෙලා කියලා. අපිට වැදගත් වන්නේ ත්‍රිපිටක ධර්මය පිළිබඳ බහුශෘත භාවය. භාග්‍යවතුන් වහන්සේ දේශනා කොට වදාළ ධර්මය පිළිබඳ බහුශෘත භාව. ඒක තියෙන ඕනෑම කෙනෙකුට මාර්ගඵල නියතයි පින්නතුනි. බුදුන් දැක නිවන් දකින්න ලේසිම මඟ තමයි ඒක. එහෙනම් තථාගත ශ්‍රී සද්ධර්මය අවබෝධ කිරීම. දෙකට ඒ ගොඩනගා ගන්න දැනුම, පොතපත කියවීම, ඒ සූත්‍ර දේශනා කියවන එක, අභිධර්මයේ ප්‍රගුණ කරන එක, ඒ අර්ථ මෙනෙහි කරන එක, ඒ தત્ත්වය තමයි බහුශෘත භාවය කියලා කියන්නේ. එතකොට අපි අටක් විග්‍රහ කළා. නවවෙනි එක වීර්‍ය. ඉස්මුතිය ප්‍රඥාව මේ කාරණා ටික විග්‍රහ කරගන්න තියෙනවා. පින්වතුනි මොකද වීර්‍ය කියලා කියන්නේ? අකුසල ප්‍රහාණය කරලා, අකුසල් ටික බැහැර කරලා, කුසලයන් වර්ධනය කරන්ට නොපසුබට වීර්‍යයෙන් යමෙක් කටයුතු කරනවා නම් ඒක තමයි මෙතන වීර්‍ය කියලා කියන්නේ. පැහැදිලිද? අකුසලයන් ප්‍රහාණය කිරීමටත් කුසලයන් වැඩි දියුණු කර ගැනීමටත් නොපසුබස්නා වීර්‍ය ඉදිරියටම යන බව තමයි වීර්‍ය කියලා කියන්නේ. පිනතුන් අහලා තියෙනවා, දැන් අපි සම්මා වායාම විග්‍රහ කරනකොට තේරුම් කරලා දීලා තියෙනවා උසස් වෑයම. උසස් වෑයම මොකද්ද? ඒ තමයි මෙතන වීර්‍ය කියලා කියන්නේ. ඒ මොකද්ද? උප්පන්නානම් පාපකානම් අකුසලානම් ධම්මානම් පහනාය චන්දං ජනේති වායමති විරියං ආරබති චිත්තං පග්ගන්නාත්. මොකද්ද? හටගෙන තිබෙන, අපි කරගත්ත දැන හරි නොදැන කරගෙන තිබෙන පාප කර්ම ටික පහනාය ප්‍රහාණය කරන්ට මහන්සි ගන්නෙ. ඔන්න බලන්න, පව් ප්‍රහාණය කරන්න පුළුවන් ක්‍රමයක් දහමේ උගන්වලා තියෙනවා. ඒ නිසා තමයි මේක කියලා තියෙන්නේ. අනුප්පන්නානම් පාපකානම් අකුසලානම් ධම්මානම් අනුපාදාය චන්දං ජනේති වායමති විරියං ආරබති චිත්තං පග්ගන්න. නොකරගත් අකුසල තියෙනව නේද? දැන් ඉස්සෙල්ලා කිව්වේ කරගෙන තියෙන අකුසල ටික දුරු කරන්න මහන්සි ගන්න. දැන් නොකරපු අකුසල් තියෙනුනේ, ඒවා කොහෙත්ම කරන්න එපා. ඒ නොකරපු අකුසල කර්ම නොකරන්ඩ හිත තද කරගන්න ඕන. චන්දං ජනේති කැමැත්තක් ඇති කරගන්න. වායමති වෑයම් කරන්න ඕන. විරියං ආරභති වීරිය පටන් ගන්න. චිත්තම් පග්ගන්නාති හිත තද කරගන්න ඕන. මෙතේ කරලා නැති කිසිඳු පවක් මං කොහොමත්ම කරන්නේ නැහැ කියලා. මේ චරණ ධර්මයක් අනුගමනය කළ හැක්ක. බැරි වැඩ අපට පවරන්නේ තථාගත බුදු පියාණන් වහන්සේ. එනිසා මහන්සි ගන්ට ඕන බුදු මගී ගමන් කරන ඇත්තෝ විදියට භාග්‍යවතුන් වහන්සේ අනුකරණය කරන් උන්වහන්සේ කියපු දේ පිළිපදින්ට. බැරිද පින්වතුනි? මෙතෙක් කරලා නැති පාපකර්ම නොකරයින්ට බැරිත්. අත්හදා බලන්නවත් අපීතමු දුම් වැටියක් පාවිච්චි නොකරපු කවුරුවත් එපා ඒක කරන්න. නොකරපු ඒ නරක ක්‍රියාව, ප්‍රාණඝාතයක් කරලා නැති එපා ඒක කරන්න කර නැති අය, රාමෙර පාණය නොකරපු අය බලන්නවත් ඒක කරන්න එපා. අනවශ්‍ය දෙයක්, උමනා නැති දෙයක්, පාප කර්මයක්, අකුසල කර්මයක්. මේ විදිහට කල්පනා කළ අනිත් අනිත් දේවල් පිළිබඳවත් තබා ගන්න.
උපන්නානං කුසලානං ධම්මානං මෙතෙක් තමන් විසින් ගොඩනගාගෙන තියෙන කුසල ධර්ම. ඒවා රැකෙන්ඩ වග බලාගන්ට ඕන. තිතියා ඒවා රැකෙන්ඩ ඕන, ඒවා ආරක්ෂාවෙන්ට ඕන. කිසිම හේතුවක් නිසාවත් ඒවා පහතට වැටෙන් ඉඩ නොතියන්ඩ ඕන. බියෝ භාවයි වර්ධනය කරගන්න ඕන. අන්න කරගත්ත කුසල් ටික වර්ධනය කර ගැනීමට චන්දං ජනේති වායමති විරියං ආරභති චිත්තං පග්ගන. හිත තද කරලා දැඩි කරලා කැමැත්තක් ඇති කරන වීරිය උපදවාගෙන මහන්සි ගන්න ඕන කියලා කිව්වා. මොකද්ද කරගෙන තියෙන කුසල් ටික නොවැටෙන්ට වග බලා ගන්න ඕන. ඒව ආරක්ෂාවෙන්ට වැඩි දියුණු කරගන්න වග බලා ගන්න. අනුප්පන්නානං කුසලානං ධම්මානං උප්පාදාය චන්දං ජනේති වායමති විරියං ආර. දැන් නූපන් කුසල් උපදවා ගැනීමට මහන්සි ගන්න කියලා මේ කියයි. දැන් කාරණා හතර පැහැදිලිනේ වීරියට මොකද්ද තියෙන්නේ? පළවෙනි එක තමයි නූපන් අකුසල් නූපදින්න වග බලාග. උපන් අකුසල් දුරු කරගන්න වග බලාග. උපන් කුසල් වර්ධනය කරන්න වග බලාග. නූපන් කුසල් උපදවා ගන්නට මහන්සි ගන්න. මෙන්න ආර්ය මාර්ගය තුල විජ්ජාචරණ ගුණය ගොඩනගා ගැනීමේදී චරණ ධර්ම 15 ඔන්න පින්නතුනි වීරිය කියලා කියන්නේ ඕක. මහන්සි ගන්න වීරිය කරන්න මේ කියපු කාරණා හතර. දැන් මොකද වෙන්නේ එතකොට? අකුසල ධර්මයන් ප්‍රහාණය වෙනවා, කුසල ධර්මයන් වර්ධනය වෙනවා. ඒ සඳහා නොපසුබස්නා වීරිය තමයි පින්නතුනි මෙතන මේ උගන්නන විරි. එතකොට අකුසල පක්ෂයේ සිතට පවත්ින්ට ඉඩ දෙන්නේ නැතිව මේ විග්‍රහ කරන්නේ ඊළඟ එක. අකුසල පක්ෂය තුල හිතට බින්දුවක්වත් ඉඩ තියන්නේ නැතිව අකුසල සිතුවිල්ලක්වත් පහළ වෙන්න නොදී කල්පනාවෙන් ඉන්න පුළුවන්. ඒ වගේම කුසලය මතු කර දෙන, කුසලය මතු කරලා දෙන චේතනාවන් නිතරම උපදින විදිහට කටයුතු කරලා අරණ පින්කම් කලින් කරපු කුසල ක්‍රියාවන් අමතක නොකර ඒවා නැවත මතු කරලා දෙන යම්කිසි සිතුවිල්ලක් තියෙනවා නම් හිතට නගා ගන්න පුළුවන් තත්ත්වයක් තියෙනවා නම් ප්‍රඥා සම්ප්‍රයුක්ත ඉස්මෘතියට මේ කියන්නේ ඉස්මෘතිය මෙනෙහි කිරීම. අන්න ඒක තමයි සිහිය කියලා දක්වන්නේ පින්වතුනි. ඒ තමයි 10 චරණ ධර්මය. දැන් 10 චරණ ධර්මයේ තුල උගන්වන සිහිය කියන්නේ මොකක්ද කියලා ඇහුවොත් පින්වන්ත ඔබට පුළුවන් වෙන්න ඕන කියන්න. සිතට අකුසලයන් එන එක වළක්වා ගැනීමට මහන්සි ගන්න. අකුසල සිතුවිලි පහළ වෙන එක. ඒ කුසලය මතු කරලා දෙන. කලින් කරපු බොහෝ පරණ කල්ගත වෙච්ච කාරණාවක් උනත්, ඒ කියන්නේ මීට අදාළ කරන කරපු පින්කමක් සම්බන්ධ වෙන්න පුළුවන්. ඒ වගේ කල්ගත වෙච්ච කාරණාවක් උනත් හිතට නගලා දෙන ප්‍රඥා සම්ප්‍රයුක්ත ස්මරණයට තමයි සිහිය කියලා කියන්නේ. ඉතින් මේක අමාරු එකක් නෙවෙයි අනුගමනය කරන්න. ප්‍රශ්නේ තියෙන්නේ පින්කම කුසල ක්‍රියාවක් කළොත් එහෙම ඒක අමතක කරන. කවුරු හරි බැන්නොත් ගැහුවොත් තමන්ගේ දේ කඩා වඩා ගත්තොත් හින්ට එකක් ගැහුවොත් ඒක මතක තියාගෙන. අසවලා මට ගැහුවා, මට බැන්නා, මාව පරාද කරා, මගේ දේවල් උදුරගත්තා කියලා ඕකම හිතේ තියාගෙන ඉන්න. ඕකම එනේ කරු. දැන් බලන්න කන පිට හැරිලා නිතකොට තියෙන්නේ. ඒ සියල්ල අමතක කරලා දාලා කරපු පින්කම් වඩාපු කුසල ක්‍රියාවන් දීපු දානාදී පින්කම් රැකි සීල මේවා තමයි නැවත නැවතත් මෙනෙහි කරන්නේ. ඒක ප්‍රඥාවන්ත මෙනෙහි කිරීම. ඉතින් ඒ මෙනෙහි කිරීම තමයි මෙතන ස්මෘතිය කියලා දක්වලා තියෙන්නේ. ඊළඟට පෙන්වතුනේ ප්‍රඥාව. ඒ 10 චරණ ධර්මයේ මොකද්ද ප්‍රඥාව කියන්නේ? සංස්කාරයන්ගේ හට ගැනීම නැතිවීම, ඉපදීම බිඳීම කියන දෙක දැකීමට පුළුවන් වන ලෝභ ද්වේෂ මෝහ ස්කන්ධයන්ගෙන් නැත්නම් ඒවා බිඳීමට දුරු කිරීමට සමත් වෙන ආර්ය වූ විදර්ශනා ප්‍රඥාව තමයි මාර්ග ප්‍රඥාව තමයි මෙතන ප්‍රඥාව කියලා කියන්නේ. එහෙම නැත්නම් මොකක් හරි දෙයක් ගැන ටිකක් දැනගත්තාම හා එයා හොඳ වැඩෙක් තමයි, එයා හොඳ මොලයක් තමයි, එයා හොඳ මීටරයක් තමයි කියලා ඕන තරම් ඔයයි කියන්නේ. ඒ කිව්ව පළියට එතන මේ ධර්ම මාර්ගය විග්‍රහ කරන්නේ ප්‍රඥා විදියට ඒක නෙවෙයි. මේ ලෝකයේ දැන් අපිට අපි මූණ දෙන සංස්කාර ධර්ම තියෙනවා.
මේ සංස්කාර ඇතිවෙන එක නැතිවෙන එක. දැන් මේ විදර්ශනා ඥානය ගැන කියන්නේ අපිට අනිච්ච දුක්ඛ අනාත්ත වඩන ක්‍රමය තුලින්, එතන ඒ වැඩිම තුලින් හටගන්න ප්‍රඥාව. එතකොට මෙතන වෙන්නේ මොකක්ද? මේ සංස්කාර හටගන්නේ, මේවා නැතිවෙන්නේ මෙන්න මේ ක්‍රමයට කියලා. ලෝභ, ද්වේෂ, මෝහ ආදී මේ ස්කන්ධය ඒවා දුරුකරන්ට බිඳින්න පුළුවන් යම්කිසි ඥානයක් තියෙනවා නම් ඒ ගොඩ නැගෙන්නේ විදර්ශනා ප්‍රඥාව පදනම් කරගෙන. අන්න ඒ විදර්ශනා ප්‍රඥාව නැත්නම් ඒ මාර්ග ප්‍රඥාව තමයි මෙහිදී ප්‍රඥාව කියලා දක්වලා තියෙන්නේ. එහෙනම් චාරණ ධර්ම 10ක් අවසන් කරලා තියෙනවා. පින්නතුනේ ඊළඟට තියෙන්නේ එකට විග්‍රහ කරන ප්‍රථම ධ්‍යාන, ද්විතීයි ධ්‍යාන, තෘතීයි ධ්‍යාන, චතුර්ථ ධ්‍යානය කියන මේ ටික. ඒකට 10 11ක් කතා කරා, ඉතුරු හතර කතා කරාම නේ ධ්‍යාන හතර තියෙන්නේ. ඉතුරු හතර කතා කරාම 15 චරණ ධර්මය විග්‍රහය අවසන් වෙනවා. පින්වතුනේ නැවතත් අපි කතා කළ සත්‍වතත් ධර්ම ගැන කෙටියෙන් කල්පනා කරන්. ලෝතුරු මගේ බුදුරජාණන් වහන්සේ ගැන, නැත්තම් බුද්ධ ආදී ඒ රත්නත්‍රය ගැන, කර්ම කර්මඵලාදිය පිළිබඳ විග්‍රහය, ඒ ගැන තථාගතයන් වහන්සේ වගේ දන්නා වෙන කිසිම කෙනෙක් නැහැ මේ ලෝකෙ. තුනුරුවන් පිළිබඳවයි, කර්ම කර්මඵල විග්‍රහය පිළිබඳවයි භාග්‍යතුන් වහන්සේ තරම් දන්න කිසි කෙනෙක් නැහැ. උන්වහන්සේට ඒවා ගැන කිසිම සැකයක් නැහැ. ඒ සියල්ල ප්‍රත්‍යක්ෂ වශයෙන් දැනීම නිසා තථාගතයන් වහන්සේ උසස්ම ශ්‍රද්ධාවක් තියෙන. ඔන්න ශ්‍රද්ධාව ගැන නැවත කිව්වා. කර්ම කර්මඵල ප්‍රත්‍යක්ෂ විදියෙන්ම දැනගත් තථාගත බුදුරජාණන් වහන්සේට පමණ පාපය ගැන පිළිකුලක් බයක් තව කෙනෙකුට නැහැ පින්වතුනි. නං හිරියෝතප්ප ලෝතුරු මගේ බුදුරජාණන් වහන්සේ ධර්මශ්‍රාමී වූ භාග්‍යතුන් වහන්සේගේ ධර්ම ඥානය ගැන මොනවද අමුතුවෙන් කතා කරන්නේ? අන්න ඒ ඥානශක් වෙන කිසිම කාටවත් නැති තරම් උසස් සිහියක්, ස්මෘතියක් භාග්‍යතුන් වහන්සේට තියෙනවා පින්වත්තුනි. අකුසල ප්‍රහාණය කරන්, කුසලයන් ඇති කරගන්න ඒ සඳහා උත්සාහ කළ යුතු බව භාග්‍යතුන් වහන්සේට අමුතුවෙන් නැහැ. උන්වහන්සේ සියල්ල කරලා ඉවරයි. ඒ වුණත් උන්වහන්සේ මහා කාරුණික නිසා, ඒ මහා කාරුණික වූ භාග්‍යතුන් වහන්සේ අනිකු සියලු දෙනාගේම යහපත පිණිස නිතරම පින්වතුනි උත්සාහය ගන්නවා, මහන්සි ගන්නවා. උන්වහන්සේගේ ප්‍රඥා සම්පත්තිය ගැන කවර කතාද පින්වතුනි? එහෙනම් ඔන්න අපි නැවතත් අර සත්ත සද්ධර්ම සංක්ෂේපයෙන් දැන කියාගත්. රූපාවචර සමාපatti හතරක් තියෙනවනේ, අරූපාවචර සමාපatti හතරක් තියෙනවනේ. එතකොට බලන්න මේ කියන අෂ්ට සමාපattiම පින්වතුනේ චරණ ධර්ම. ඒ අටම චරණ. එතකොට මෙහිදී හතරක් දක්වලා තියෙන්නේ ඇයි කියලා බලන්න. ඒ තමයි පින්වතුනේ මේ ධ්‍යාන හතරක් පමණක් චරණ වශයෙන් කියලා තියෙන්නේ අරූපාවචර ධ්‍යානත් මේ චතුර්ථ ධ්‍යානයට අයිති නිසාම. නිසා හතර කර දෙමු. එතකොට විද්‍යා සම්පත්තියෙන් තථාගතයන් වහන්සේගේ සර්වඥතාවය සම්පූර්ණ වෙනවා. භාග්‍යතුන් වහන්සේගේ සර්වඥතා ඥානය කියලා නැපි කියන්නේ. එතකොට අපි විග්‍රහ කරගත්තේ විද්‍යා චරණ කියලා ගුණ එකට තියෙන නමුත් තත්වයන් දෙකක් ගැන. එතකොට එහි තියෙන විද්‍යා කියන නැත්තම් දැනීම සම්බන්ධයෙන් තියෙන උන්වහන්සේගේ සර්වඥතාවය තමයි ඒ මුල් කොටසෙන් කියා. චරණ සම්පත්තියෙන් භාග්‍යතුන් වහන්සේගේ කාරුණිකත්වය, ඒ කියන්නේ මහා කාරුණිකත්වය සම්පූර්ණ වෙනවා. එතකොට උන්වහන්සේගේ සර්වඥතා ඥාණයෙන් පින්නතුනි සත්වයන්ගේ අර්ථානර්ථයන් දැනවදාරලා, මහා කරුණාවෙන් අනර්ථයන් දුරු කරලා සත්වයන් අර්ථෙහි යොදවනවා. ඉතින් භාග්‍යතුන් වහන්සේ විද්‍යා චරණ සම්පන්න කියලා කියන්නේ මෙන්න මේ ගුණය පදනම් කරගෙන. එහෙනම් පින්වන්ත ඔබ සියලු දෙනාට අද දවසේ ඒ උතුම් විඥාචරණ ගුණය පිළිබඳව විග්‍රහය අවසන් කරලා අපි ඊළඟ බදාදා ධර්ම දක්ෂිනාවෙන් ඊළඟ තථාගත බුද්ධ ගුණය විග්‍රහ කර ගන්නවා.
එතකං පින්වන්ත සියලු දෙනාටම නිදුක් නීරෝගී සුව උදාපත් වේවා කියන ප්‍රාර්ථනාවෙන් පුණ්‍යානුමෝදනාවට මා සමග එකතු වෙන්න. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤාන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු මං පරන්ති.